ඉස්සන කට්ටියක් නවසීලන්තයට අයත් පාමස්ටන් දූපත තමයි මේ. ක්‍රිස්තුවර්ෂ 1777 තමයි කැප්ටන් ජේම්ස් කුක් මේ දූපතට ගොඩ බැහැලා තියෙන්නේ. 1863 විලියම් මාස්ටන් කියන නැවේ ආපු පිරිස මේ දූපතේ ජනවාස පිහිටුවනවා. එයාලගෙන් පැවතෙන අය තමයි තාමත් ඉන්නේ. 57 දෙනෙක් විතර මේ දූපතේ ජීවත් වෙනවා. මුහුදු මාර්ගයන් ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ දූපතට එන්න. දූපත අසලින් යන නැව්වලින් තමයි මේ අය මෙයාලට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා ගන්නෙ. දූපත ඇතුලේ මුදල් සංසරණයක් නැහැ. එයාලා දූපත ඇතුලේ භාණ්ඩ හුවමාරු කරගන්නවා. දූපත ඇතුලේ තියෙන්නේ එකම එක ස්ථාවර දුරකථනයක් විතරයි. මේ අය සංචාරකයෝ වෙනවා නම් හරිම කැමතිලු. හැබැයි ඉතින් නවතින්න හෝටල් නැහැ. ඉන්න වෙන්නේ දූපතේ කාගේ හරි ගේක තමයි. තමයි කැප්ටන් කුක් හොයාගත්ත හුදකලා දූපත. ළඟදී බැලේ නර්තනයක් ඔපෙරාවක් අපිට අහන්න බැරි වුණානේ. මෙන්න එකට හොඳ අවස්ථාවක්. මේක සිද්ධ වෙන්නේ ලන්ඩන් වල. මේක පෙන්නුවේ අන්තර්ජාලය හරහා. වසංගතයට නවත්වපු බැලේ දර්ශන වාර නැවත සිදු කරන්න ලන්ඩනේ රාජකීය ඔපෙරා ශාලාව පියවර අරගෙන තියෙනවා. හැබැයි පෙන්නන්නේ අන්තර්ජාලය හරහා. පසුගියදා මාර්තු මාසේ 12 වෙනිදා තමයි මේ ශිල්පීන් අවසන් වරට බැලේ නර්තනයක් රඟ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි පළමු වතාව. 70කට අධික ශිල්පීන් සංඛ්‍යාවක් පැය 3 හමාරක් පුරා බැලේ නර්තනයක් අන්තර්ජාලය ඔස්සේ විකාශය කරලා තියෙනවා. සංවිධායකයන් කියන්නේ මේ රඟ දැක්වීම සංවිධානය කරද්දී සමාජ දුරස්ථභාවය රැකගෙන සෞඛ්‍ය නියමයන් පිළිපදින්න විශේෂ සැලසුම් සිදු කළා කියලා. මේකට මේ අය පූර්ව සූදානම් වීම කරලා තියෙන්නේ අන්තර්ජාලය හරහාමයි. වසංගතයක් නිසා වෙච්ච දෙයක් නේද? කොහොමත් මේ දවස්වල ගොඩාක් දේවල් අපිට දකින්න අහන්න ලැබෙන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් තවත් දේවල් තියෙනවා බලන්න, රැඳෙන්න, මම විරාමයකට ගිහිල්ලා එන්නම්. ක්‍රියාශීලීව ඉන්න ප්‍රතිශක්. මේ දවස්වල කොහොමත් කොරෝනා ඒගොල්ලොන්ගේම රට උඩින් යන්න. ඒගොල්ලොන්ගේ ලස්සන ඒගොල්ලොම බලා ගන්නවා. මෙන්න ඔබත් බලා ගන්න. කට්ටියට මේ දවස්වල රටින් රටට යන්න බෑනේ. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ අය වෙන වැඩක් පටන් අරන්. එයාලා ඕස්ට්‍රේලියාවේ ඇතුළෙම උඩින් ගිහින් රට බලන්න අලුත් වැඩක් පටන් අරන්. කොන්ටාස් ගුවන් සමාගම තමයි මේ වැඩේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ගමන යන්නේ ඩ්‍රීම් ලයිනර් ගුවන් යානය කිල්ලු. මේ ගමනට ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කළා විනාඩි 10ක් ඇතුළත ඔක්කොම විකුණුනා කියනවානේ. එක ටිකට් එකක ගානත් පොඩි නෑ. ඕස්ට්‍රේලියානු ඩොලර් 787 3787 අතර තමයි අලෙවි වෙලා තියෙන්නේ.
වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9% සටන් කරයි. කොරෝනා නිසා ගෙවල් ඇතුලේ රටවල් අතර හිර වෙලා මිනිස්සු කොයිතරම්නම් අපහසුතාවෙන් ඉන්නවද කියලා තේරෙනව නේද? ඒ වුණාට කමක් නෑ. ඔයාලා පරිස්සමින් ඉන්න ඕන. ඔස්ට්‍රේලියාව කරන්නේ හරි අපූරු වැඩ. මෙන්න අපේ රටේ දක්ෂතා. මෙන්න TikTok special. උඩරට නිලිය හැඩවගේ රත නිලියක සැලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මේ මැසි රංචුව වාගේ ගෙරත නිලි සැලෙන හැටියගේ ಅಲ್ಲೆನ ಲೆಲ್ಲೆನ ದಲ್ಲುವ ವಿಲ್ಲಸ ನಿತ್ತಮನ ಲೋಲ ನಿತ್ತಮನ ಲೋಲ Well,